හැමදාම ලස්සනට ඉන්න සුන්දරව ඉන්න ජීවිතයක් ගත කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. හැබැයි සමහර වෙලාව රූපලාවන් නිෂ්පාදනය සම්බන්ධව කතා බහ කරද්දී එහෙම තරකාරී වෙළඳපොළක් තිබෙනේ. වෙළඳපොළ තුර ඕනතරම් නිෂ්පාදන වර්ග තිබෙනවා. හැබැයි හොඳ නිෂ්පාදන වර්ගයක්, එහෙම නැත්නම් ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන වර්ගයක්, හර්බල් නිෂ්පාදන වර්ගයක් තෝරා ගැනීම තුළ බොහෝ විට ඔබගේ රූපලාවන් ගැටළු වලට නිවැරදි විසඳුමක් ළඟා කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා තමයි ප්‍රතිඵල දකින ප්‍රතිකාරය සම්බන්ධව කතා බහ කරන්නේ. එහෙම නැත්නම් හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන සම්බන්ධව කතා බහ කරන දවසේදී අපිත් එක්ක අතල් බැඳගෙන ඉන්නේ හර්බල් බ්ලූම්ස් නිෂ්පාදන පෙළේ නිර්මාතෘ වගේම ගම්පහ සෙත්මා රෝහලේ කළමනාකර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි සජයසුර මහත්මයා සුබ දවසක් කියලා මම පිළිගන්නවා. කිහිපයක් අපි හර්බල් බ්ලූම් සම්බන්ධව සෙත්මා රෝහල සම්බන්ධව කතා බහ කළා. මට කියන්න කොහොමද ප්‍රචාර ලැබීම සම්බන්ධව? එතනම කියන්න ගොඩක් සන්තෝසයි. හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම ගොඩක් අය අපිට විශාල කෝස් ප්‍රමාණයක් ආවා. ඒ වගේම ගොඩක් අයට අපි කියලා දුන්නා, විශේෂයෙන් මටත් කෝස් ආවා. මමත් ගොඩක් මම හිතන රෑ වෙනකොට සමහර වෙලාවට කතා කරනවා වෙන වැඩස්සෙත්, සමහර රෝගීන් පරීක්ෂා කරනස්සෙත්. ඉතින් ඒ වගේම තමයි අපි එතනදී අපි කතා කරලා ගොඩ ආරයක් ඉස්සරි වලට හොඳ ප්‍රතිකාරයක් මොකක්ද, කොණ්ඩ යනවාට මොකද අපි කරන්න ඕන ප්‍රතිකාරය. එතකොට ඒ වගේම තමයි කුරුලෑ වලට ප්‍රතිකාරය මොකක්ද, කුරුලෑ වලට නිවැරදි ප්‍රතිකාරය කරගන්න ආකාරය කෙසේද, ඒ වගේම තමයි නියපොතු නරක් වූ නියපොතු සඳහා මොකක්ද අපි කරන්න ඕන ප්‍රතිකාර කියලා අපි කතා කරා. ඒ කතා කරන එක ඔයගොල්ලන්ට නැවත බලා ගන්න පුළුවන් YouTube ගිහිල්ලා Herbal Blooms Cosmetics කියලා යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් YouTube වල. ඒ වගේම තමයි Facebook විශේෂයෙන්ම Herbal Blooms Cosmetics කියලා යන්න. ඒතර ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් අපි කොච්චර විදිහට නිෂ්පාදන කරලා තියෙනවද නැද්ද. ඒ වගේම අපිට තියෙන ප්‍රතිචාර මොනවද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. හොඳයි, මේ ඔබට හැකියාවක් තියෙන වෙබ් අඩවියට යන්නත්, ඒ වගේම තමයි www.herbalblooms.lk කියන වෙබ් අඩවියට ගියත් සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟ කාරණාව තමයි වැදගත්ම කාරණාව. දැන් රූපලාවන් නිෂ්පාදන සම්බන්ධව කතා බහ කරන විට වැඩි ආකර්ෂණය දිනා ගන්න බොහෝ විට රූපලාවන් ශිල්පිනියන් සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් රංගන ශිල්පිනියන් සම්බන්ධ වෙනවා. ඉතින් ඔබතුමාගෙන් අහුවොත් එහෙම මේ ඇයි ඔබතුමා ඒ වගේ අය සම්බන්ධ කරගෙන නැත්තේ, ඔබතුමාම පමණක් පැමිණෙන්නේ කියලා? ඒ ප්‍රශ්නෙට උත්තරය කෙටියෙන් කිව්වොත්, ඇත්තටම මගේ නිෂ්පාදන ගැන දන්නේ මමනේ. එතන මට මගේ නිෂ්පාදන ගැන මට තියෙන විශ්වාසය තරම් මම හිතන්නේ වෙන කාටවත් මේ නිෂ්පාදන පිළිබඳ කතා කරන්න බැරි වෙයි. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම මගේ නිෂ්පාදන ගැන මමම කතා කරන්න කියලා තීරණය කළේ. හොඳයි, ඒකත් එක්කම කියන්න ඕනේ, සමහර වෙලාවට වෛද්‍යතුමනි බැලුවොත් එහෙම ගොඩක් අය නිෂ්පාදන වර්ග පාවිච්චි කරලා බලලා මම මෙන්න මෙච්චර කලක් පාවිච්චි කරා මට මෙන්න මෙහෙම වෙලා තියෙනවා. සමහර වෙලාවට ක්‍රීම් එකක් වෙන්න පුළුවන් මූණේ ගාලා, දැන් මම සුදු වෙලා තියෙන මේ ක්‍රීම් එකින්ද කියලා කියනවා. හැබැයි ඉතින් දැන් ඔබතුමා දිහා බලලා ඔබතුමාට එහෙම කියන්න බෑ ක්‍රීම් එකක් ගාලා මම මේ සුදු වුණා කියලා. හැබැයි මේ ඇයි එහෙම කියන එකේ ඔබතුමා දැන් ඔබතුමාම මේ විදිහට මේ කතා බහ කරන්න විශ්වාස සම්බන්ධව? ඔයගොල්ලෝ මේක මං හිතන්නේ ලංකාවෙන්න ලස්සන වෙන්න ඉන්න හැම කාන්තාවක්ම දැනගත යුතු කරනවා. ඒ වගේම හැම රූපලාවන් ශිල්පිනියක්ම දැනගන්න ඕන කාරණයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒගොල්ලෝ බලා ඉන්නවා මං ඉතින් විශේෂයෙන් කැමති මේ සම්බන්ධයෙන් කතා කරනකොට. මොකද හොඳ නිෂ්පාදනයක් හොඳ දැන් හුඟක් වෙලාවට හර්බල් කියන එකට ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ. කවුරුරි හර්බල් කියලා කිව්වම ගන්න ආසයි. ඇයි මේ හර්බල් කියලා කිව්වම ගන්න කැමති? ඒක විශේෂයෙන් දැනගන්න බෑ. හර්බල් කියලා කියන්නේ විශේෂයෙන්ම හර්බල් වල තියෙන්නේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් වල ක්‍රියාකාරීත්වය. මේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඇන්ටි ඔක්සිඩන්ට්ස් කියන්නේ අපේ ශරීරයේ හැදිලා තියෙන සෛල වලින්. මේ සෛල වල ශක්තිය ලබා ගැනීම නිසා ශරීර සෛල තුල යම් කිසි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. මොකද සෛලයකට ශක්තිය අවශ්‍යයි. මේ ශක්තිය නිපදවෙන් පස්සේ සෛල ඇතුලේ ඇති වෙනවා අතුරුඵල. සාමාන්‍යයෙන් මේ අතුරුඵල වලට අපි කියනවා ෆ්‍රී රැඩිකල්ස් කියලා. හරියට ලිපක දරදාලා දහනය කරාගෙන පස්සේ ඉතුරු වෙනවනේ අලු. මේ අලු අයින් කරොත් තමයි අලුත් ලිපක් වෙන්නේ. ඒ වගේ මේ සෛලය තුල ඇති වෙන මේ ෆ්‍රී රැඩිකල්ස් ඉඳලා සෛල ඩැමේජ් වෙනවා. මේ සෛල ඩැමේජ් වෙනකොට පිළිකා පව ඇති වෙන්න හේතු වෙනවා. මේ ඩැමේජ් සෛල නිසා තමයි අපි වයසට යන්නේ. එහෙනම් මේ ඩැමේජ් නොවී ආපහු නැවත අලුත් සෛලය බවට පත් කරගන්න පුළුවන් වුණොත් කොහොමද? අපි තරුණ වෙනවා. එහෙනම් මේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් වලින් කරන්නේ මේ සෛල වල තියෙන ෆ්‍රී රැඩිකල්ස් අයින් කරලා සෛල අලුත් සෛල බවට පත් කරනවා. එතකොට මේ අලුත් සෛල කියන්නේ තරුණ සෛල. මේ තරුණ සෛල ඉතා හොඳින් කොලජන් නිෂ්පාදනය කරනවා. ඒක නිසා කොලජන් නිෂ්පාදනය කිරීම තුළින් සමේ තියෙන සියුම් රැලි අයින් වෙනවා. ඒ වගේම තමයි කොලජන් කියන එක හුඟක් අය හිතන මේ ක්‍රීම් එක තිබ්බම මේකේ කොලජන් තියනවාද? මොකක්ද මේ කොලජන් වල ලැබෙන්නේ? කොලජන් කාලවත් ගාලවත් මූණේ ගාලවත් ප්‍රතිඵලයක් නැහැ. හේතුව ඒකෙන් හම්බෙන්නේ තෙතමන ආරක්ෂාවක් විතරයි. ඒක නිසා කොලජන් ඇඟ ඇතුලේ හැදෙන වැඩ පිළිවෙල තියෙන්න ඕනේ. ඇන්ටි ඔක්සිඩන්ට්ස් වලින් කරන ඒ ක්‍රියාවලිය. ඒතර මූණේ මේ ආලේප කරනකොට ඇන්ටි ඔක්සිඩන්ට්ස් වල ක්‍රියාකාරීත්වය තුළින් සෛල අලුත් වීම තුළින් සෛල තුළ කොලජන් නිෂ්පාදනය කරනවා. එතකොට මේ වගේ නිෂ්පාදනයක් ගත්තාගෙන් පස්සේ කවුරු හරි මේ දැන් මම මේ හර්බල් බ්ලූම්ස් නිෂ්පාදනය හොඳයි කියලා කියනවා. එහෙම නේද? එතකොට මේ නිෂ්පාදනය මම හොඳයි කියවට මම කියන්නේ හර්බල් බ්ලූම්ස් නෙමෙයි. ඕගොල්ලෝ ඕනෑම නිෂ්පාදනයක් හොඳයිද නැද්ද කියලා බලලා
පවිචර ගණඩුවන්. ත හබ ලෝන් සිතක මේ ලංකාවත නිෂ්පාන ගොඩාරයක් නිෂ්පාදන තියන තරන් කාර ලො ඒවගේ තම ඒ නිෂ්පාන හොඳ නිෂ්පාදන පැවත්මක් තිබ යුතු ම විශ්වාස කනා කාරයට තර කොහොද මේ නිෂ්පාන හොඳ නිෂ්පාන නැති රගන්න ඒකම රපලාව ශිල්ි ල කාන්තාවක් මේ ආසා කවරල ගල්ලා කඩේ මේ ක්‍රීම ගන්න ගන්නමකට තමන්ට නස්සන වල නමුත් ඒකෙන් තමන් කැත වෙනවා. තම දන්න එනිස මේ ඉංග්‍රඩියස් හල තියෙන මේවා කියවන්න පුළුවන් කියලදනකට දැ මේක තියෙන නන්කමටජනි ක්‍රීම් කියලා. හොඳ ක්‍රීමේ නන්කමටජනි ක්‍රීම් කියල ගහන්ඩ නෑ නන්කමටජනි කියලකෙන මේ කුරල සාදන්නේ නෑ තර මේක තුළ ඇන්ටියෝක්සිඩන් සියන් ෝ නැද මේක හොඳ ඇන්ටියෝක්සිඩන්සේ මේ හම්බෙන මනාගද හබල්ලයගේ මතක තබාගන නීලා කරන තමයි හබල් සුලින් තියෙන ඇන්ටියෝක්සිඩන්සල් ක්‍රියාකාරත්වය මා සහයෙන් පස්සෙටිකටිකටිකටික අඩුවෙන්ඩයනවා එන මේ ක්‍රීමේ කායුකාලය කොච්චරෙන්ට වැඩිමුණු වැඩිමුණු තවුරුද්දයි. එන හොඳම කාලය මොකක්ද මා සහයයි එන මේක ඔගොල බලන්න ඕනේ ගවට එක්ස්පරි ඩේට් එකද බලන්ඩෝ නෑ මනෆක් ඩේට් එක තමයි බලන්ඩෝන. ඇයි මනෆක් ඩේට් එක දම් පුළුවන්තරම් කලින් ක්‍රීමයක් කර ගාවතරමට වදන්නේ ගුණාත්මක වය භාවය වැඩි. ඒගේ තම අවුරුද් දෙකක් යුත්මකද වෙන්නේ ඉගේ හොකත් නෑ අවුරුද්දෙන් පස මන කියන්නේ මේ ක්‍රීම එකක් මාස හයම් පැසගෙන පස්සේ ගානට වඩා ඉතිස්සල ගන්න ඕන කිරිහටියක් දවස් දෙක විකුණන්න පුළුවන්න්න ඇයි මේ ක්‍රීම එකක් මාසාහයක තුළ අප යකුණන්න බැරිවෙන්නේ එනම් හොඳ ක්‍රීම එකක් හොඳ කබ හබල් නම් මේ ක්‍රීම එක ඒ ක්‍රීම එක මාසාහයක දොත විකුණන්න පුළුවන්ගන්න හිටමතර මේ ක්‍රීම් මෙහක තියෙන්න්න ඕන අනිත් ගුණාත්මක භාව තමයි මේකින් තෙතමනේ හොඳින් ආරක්ෂා කල දෙන්න ඕන මේක අපි දාලා තියෙන පෙන්ට විටින් කියලා. එක පැ හැත්ත දෙකක් පුරාවට තෙතමන ආරක්ෂා කරලා දෙන නැචුරල්ල එක ඇයි මේ තෙතමන ඕන කියලා කියන්න මූනට ගක්කයිගේ මන් රූපලාවනි ශිල්පිණී හන් ප්‍රශ්යක් තෙතමනේ අවශ්‍ය වෙන මේ හම මතුපිට තියෙන හම මතුපිට පරිසරය නිරාවරණ වෙලා තියන්නේ මේක හැමතිස්සෙම වියලි වෙන්න බලනවා වියලි වුණොත් මොකක්ද වෙන්නේ සෙල්ල එක සයිල ප්‍රාස්මය කියන්නේ ජෙල් එකක් මේ ජෙල්ල එක ගල්ලුනොත් මේක තියෙන මොන හොඳ දෙයක් තිබුණත් වැඩක් වෙනවද නෑ නෑ කිසිම වැඩක් වෙන්නේ නැහැ නං මේක තෙතමනේ ආරක්ෂා කරදීමේ ගුණේ හොඳ ක්‍රීමේ කොහොඳටම තියෙන්න ඕන එනිසා ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒවගේම තමයි දැන් මේ ක්‍රීම එක කාලේප කරනකොට දැන් අපි ආලේප කරන ප්‍රමාණය පිළිබඳ තමුන් සැලකිලිමත් වෙන්න ඕන. ඉතා විශාල ප්‍රමාණය ආලේප කරන්න ඕන වෙන්නේ නැහැ. ඒවගේම මේ නැචරල් ඒවා තියෙනකොට අපි මේකට දාන ප්‍රිසර්වේටිව්ස්. ඒ කියන්නේ කල් තබා ගන්නා ද්‍රව්‍ය පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕන. කල් තබා ගන්නා ද්‍රව්‍ය ගොඩාක් කල් තබා ගන්න ගියොත් දාන්න ඕන කල් තබා ගන්න ද්‍රව්‍ය සැර වැඩි වෙන්න ඕන. ඒක නිසා මේවට පරාබන් වගේ ජාති දානකොට අපිට ඇතරම කල්තබා ගන්න කාලය වැඩියනවා ඒවගේම තමයි ඒවලින් හමට අහිතකර ප්‍රතිඵල දෙනවා. තිහෙන තමුම් බලන්න ඕන මේක කියවල අනිත්තක මේක බ්ලීචිං මර්කරි වගේ ජාති නැතිවෙන්න ඕන. ඒවා ඇතරම් මේ නූතන සමාජය ඇද දැනුවත්තුවක් කලාට තමුන්ගේ මූුණ ඉක්මට සුදුවෙනවා නං ඒ සුදුවෙන්ට හේතු මොක්ති කියල හොල බලන්න ඇතරම නැචුරල් ක්‍රීමකින් හෙම ඉක්මට සිදුවෙන්න්න බෑ ඉක්මට සිදුවෙනවා නම් එක යම් කිසි බ්ලීචිං හෝ වෙන මර්කරි හෝ යම් කිසි රසායනික ද්‍රව්‍යයක් අඩංගු විය යුතුයි කියලා මට නම් හිතෙනවා. හැබැයි මම එහෙමම කියනවා නෙමෙයි. නමුත් ඒක තමයි ටෙස්ට් කරලා බලන්න පුළුවන්. අපිට උනත් අවශ්‍ය නම් ඒ පිළිබඳ ඔයගොල්ලන්ට දැනුම ලබා දෙන්න තවත් පුළුවන් වෙනවා. හොඳයි. ඒ නිසා තමයි අපි ඔබට ආරාධනා කරන Herbal Blooms නිෂ්පාදනත් එක්ක අත්වල් බැඳ ගැනීම හැකියාව තිබෙනවා. ඔබගේ හිස්සොරි ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඊසකෙස් යන ප්‍රශ්නයක් තිබෙනවා නම්, සමහරලාට කුරුලෑ ප්‍රශ්නයක් තිබෙනවා නම්, නියවල ප්‍රශ්නයක් තිබෙනවා නම්, එතනින් එහාට රූපලාවන්‍ය ඕනෑම ගැටලුවක් සඳහා නිෂ්පාදන පෙළක්ම තිබෙනවා. මේ දුරකථන අංකෝස්සේ ඔබට එමතුමක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඒ නිෂ්පාදන සම්බන්ධව දැනගන්නවා නම් 0743935999 0746629729 නැවතත් මතක් කරන්නම් 0743935999 0761 623723 කියන දුරකථන අංකය. ඒ වගේම තමයි ගම්පහ සෙත්මා රෝහලට ගියොත් එහෙම රූපලාවන්‍ය සම්බන්ධව යම් යම් ගැටලු තිබෙනවා නම් ඒවා निराකරණය කරගන්නට උපදෙස් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඔබට තිබෙනා රෝගාබාධ තිබෙනවා නම් ඒවා සියල්ලක්ම निराකරණය කර ගැනීම හැකියාවක් තිබෙනවා. පැය 24 පුරා විශේෂඥ වෛද්‍ය සේවාවක් තිබෙනවා. 0833565626 කියන දුරකථන අංකය ඔසේ අමතුමක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. කතා බහ නිමා කරන්න සූදානම්නේ කතා බහට පැමිණීම සම්බන්ධව Herbal Blooms නිෂ්පාදන පෙළේ නිර්මාතෘ වගේම ගම්පහ සෙත්මා රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී සර්ජයසුන මහත්මට අපේ ස්තුතිය පළ කරනවා. බොහොමත්ම ස්තුතියි. ඔබ සියලු දෙනාට අපේ ආරාධනා කරන්න ඉදිරියටම ටීවී දරණත් එක රැඳෙන්න කියලා සුබතර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිස්සොරි මර්ධනයට දෙහි උළුහාල් ෂැම්පු, හිසකෙස් වර්ධනයට හෙයා ග්‍රෝත් ක්‍රීම්, ප්‍රතිඵල දකින ප්‍රතිකාරය Herbal Blooms සෙත්මා රෝහල ගම්පහ.